සුබ දවසක් ටිප්පන්ටික් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ round analyzing video එකේ අපි අලුත් video එකත් එක්ක ආවේ. ඉතින් අපි දැන් round analyze එකක් කොහොමද දාගන්නේ කියන එක දැන් ඔයාලට පේන ඇති මම මේ විදිහට data අරගෙන තියෙනවා. ඉතින් මේක මම තව කීපයක data විතරයි අරන් තියෙන්නේ. එක දවසේ නෙවෙයි දවස් දෙකක වගේ. ඉතින් මේ data එක්ක මම පොඩ්ඩක් check කරලා කොහොමද මේ round එකක් අපි හරියටම win කරන්න කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතේ. ඉතින් මේ විදිහට ඇනලයිසින් එක දාගන්න ඕන ඔයාලා ඉස්සර දැන් ඔයාලට පේනවා කොහොමද මම ඇනලයිස් එක හදාගත්තේ කියලා. ඉතින් ඇනලයිස් එකේදී මම මුලින්ම වීඩියෝ එක කිව්ව ඇනලයිස් එක හදාගන්න විදිහ මේකෙදී ඔයාලට උඩින් දාගන්න ඕනේ අපි ඩේට් ටයිම් කියලා මේක දිනේ වෙලාවත් එක දාගන්න. ඊට පස්සේ මම මෙතනට එද්දී 7යි 5යි වෙලාව මට එක දාන්න බැරි වුණා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි මේක බෙට් කරන්න කලින් මොනවා කරන්න කලින් අපි data තියාගන්න ඕනේ. හරිද? මේ history එක බලලා තමයි අපි analyze එකක් දාගන්නේ. එතකොට ඔයාට මේ උඩින්ම අපි 1 2 3 4 කියලා අපි මෙතනට 100ක් දාගන්නවා. මම මේ කහපාටින් දාගෙන තිනේ. ඒකයි මෙතන අපි round 100ක්. අපි round 100න් 100ට තමයි මේක හදාගන්නේ. හරිද? ඊට පස්සේ තවනම් අපි round number එකක් තියෙනවානේ. අපි හැම round එකෙම round number එකක් තියෙනවානේ අපිට. ඒ රවුන්ඩ් නම්බර් එක මෙතනනේ. එතකොට මෙතන දැන් අපි අන්තිමට 0 එකෙන් පටන් ගන්න එකක් තියෙනවානේ. හැමරම් මේක දැන් 19. මේ අන්තිම අංක දෙක 19. මේක 99 වෙනවා, 02 වෙනවා, ආයෙත් 01 වෙන තැනත් කියලා. අන්න ඒ රවුන්ඩ් එක තමයි අපි මෙතන 1 කියන තැනට ගන්න හැම එකෙම 01. මේ මම දාලා තියෙන්නේ මේ හැම එකෙම 01 තමයි එන්නේ. එතකොට රවුන්ඩ් 100න් 100ට තමයි වාඩ දාවාර පැතර ලෑන්ඩ්ස්කේප් පැතර ඩේටා එන්ටර් කරගෙන යනකොට මේ අතට මේක රවුන්ඩ් 100ක් ඩේටා එන්ටර් වෙනවා. හරිද? ඒතර අපි දාගන්න ඕනේ මේක එක රවුන්ඩ් එක රවුන්ඩ් නම්බර් එකයි. දැන් රවුන්ඩ් නම්බර් එක මෙතන අංක 3ක් ගහලා මෙතන සිලෙක්ට් කරලා මෙතන ඩ්‍රැග් කරගෙන මේ පැතර ඇදගෙන යනවනම් මේ ඔටෝමැටිකලි නම්බර්ස් ටික ඔටෝ හැදෙනවා. එක්සෙල් වල තියෙන චාන්ස් එක ඒකයි. හරිද? ඒක ඔයාලා දාන්න ඕනේ. ඒතර ඒක නම් ආයි විස්තර කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් එක රවුන්ඩ් නම්බර් එකක්ම චෙක් කර යද්දී අපි බලන්ව ඉන්න ඕනේ චුට්ටක් කැපකිරීමක් කරන්න වෙනවා. එම ඩේටා දැන් මම රතු පාටින් දාලා තියෙන දෙකට අඩුවෙන් ඉච්චමයි එකේ අගේ දාලා නැහැ. මම මේක සිලෙක්ට් කරලා ඒ රවුන්ඩ් එකක් ළඟ ළඟ ක්‍රෑෂ් වුණා නම් දන අපි වින් කරපු ඒවා දෙකට වැඩියෙන් ගියපුවා. අපි මේ කොළ පාටින් මම දාලා තිනවා. සහ බිග් වින් යන ඒවා මම රෝස පාටින් දාලා ඒකට ක්‍රෑෂ් වෙච්ච අගයත් මම දාලා තිනවා. හරි. ওই විදිහට තමයි යන්නේ. හරිද? දැන් මම ඩේටා කීපයක් එන්ටර් කරලා පෙන්නනවා. මේ දැන් මේක දිග ලොස් ටිකක් ගියා 585. බලන්න අපි 585 ගෙන් රවුන්ඩ් නම්බර් එක 117. අන්තිමට බලන්න 585 ගැන 117. මේ දෙන රවුන්ඩ් නම්බර් එක 117. මේ ඔක්කොම 117 පොලිම් එක. හරිද? එතකොට 585 අතර ආයෙ මෙතන බිග් වින් එකක් ගිහිල්ලා තියෙනවා. මම මේකට රෝස පාට කලර් එකෙන් දාගන්නවා. මේක කොළ පාට වෙන්න ඕනේ. චුට්ටේ හැම ඩේටා එක පොඩ ෂේප් එක එන්ටර් කරලා යන්න. මේක හදිසියෙන අම්මා මංගව දැන් ඇනලයිස් එකක් තියෙනවා කියලා පොර වෙන්න යන්න එපා. අනිවාර්යෙන් ලොස් යනවා. මේ පොරක් තියෙනවා මෙතඩ් කීපයක් මේක හරියට ප්‍රොෆිට් කරගන්න විදිය. හරිද? එතකොට දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක බිග් වින් එක ගිහින් තියෙන 31016 31016 පස්සේ අපි දැන් ආයි මේකේ ලොස් එක ඊට පස්සේ මම මේ දරතු පාටින් දා ගන්නවා. ඊට පස්සේ ඒක දෙකක් මේක දම් මේක වින් 8:45 එහා පැත්තක බිග් වින් එක 17:99 ඩේටා ටික අපි එන්ටර් කරා යම් ලොස් දෙකක් ගිහිල්ලා තියෙනවා. මම ඒ දෙක මග අරිනවා. 379 ආයත් ලොස් ගින්දන 1 2 3 4. ඒකට 1 2 3 4 මේ ටිකම රතු පාට වෙන්න ඕනේ. එතනත් මේ දෙක රතු පාට වෙන්න ඕනේ. හරි. එතන 17:99 එක රෝස පාට වෙන්න ඕනේ. බිග් වින් එකක් මේක. ඔය විදිහට ඩේටා ටික හදා ගන්න ඕනේ ඉස්සර. හරිද? මේක පොඩි මාංශයක් වෙන්න වෙනවා ඇත්තටම. මේකේ ඩේටා වැඩි වෙනවා. සමහරවිට දැන් ඔයාලා මේ ඩේටා හදනකොට දැන් ඔයාලා එකම පාත් එකක් තියාගන්න. දැන් මම හැදුවේ එකම දවස්, කියන්නේ එක පැය ගානකදී නෙවෙයිනේ. දැන් මම උදේ ගත්තා, දවල් ගත්තා. එහෙමනේ ඔයාලා හදනකොට උදේ සෙට් එකක් වෙනම, දවල් සෙට් එකක් වෙනම, එහෙම සතිය හැම දවසකම රෑ සෙට් එක වෙනම එහෙම හදාගන්න. ඒකේ ඔයාලට අර බෙට් කරන ටයිම් එකත් එක්ක ඒක පොඩ මැනේජ් කරගන්න ලේසි. ඔයාලට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වෙයි. හරි. ඉතින් දැන් ඔන්න මට මේ අවස්ථාවක් එනවා. අපල මේක 1 2 3 4 මේක
සාමාන්‍යයෙන් මේ එකයි 50න් ප්‍රොෆිට් කරන්න පුළුවන් ක්‍රමයක්. හරිද? මේක මේ පොඩ්ඩක් ලොකු විශ්වාසයක් තියෙනවා මේකෙන් අපිට ගේමක් ගහගන්න පුළුවන් කියලා. බලමු අපි මේක. 2 6න් පස්සේ මෙතන 1 63. මේ බලන්නකෝ, දැන් මෙන්න මෙතන තමයි අපි බෙට් එකක් ගන්න. අපි එන්ට්‍රි පොයින්ට් එක කරගන්න. මේ විදිහම ඉස්සරහට එහෙම රවුන්ඩ් තැන් එනවා. මම ඒක පෙන්නන්නම්. මෙතන මේ ඔක්කොම කොලපාට සෙට් එකම වදිනවා නේද? අපි ඔක්කොම වින් කරලා. ඒතර මේක අපි වින් කරන්න දෙන chance එක වැඩි. සමහරවිට කෝල්ස් දෙකක් ආවා. හරි, බලමු මේ. දැන් මේක මම ඩේටා ටික ගත්තා. එතකොට දැන් මේකේ කොලපාට ස්ථානකදී බලන්නකෝ. දැන් අපි මෙතන 2 41 තමයි මෙතන පිට පොයින්ට් එක. එතකොට සමහරවිට මේ ඔක්කොම කොලපාට ලයින් එකම දැන් මෙතන ඔක්කොම කොලපාට ලයින් එක එන්න තිබ්බ එකක් මේ මෙතන ආපු එක මෙතන ලොස් වුණා. මේක 1:50ට වඩා ගියා මෙතන. හරිද? එතකොට 1:50න් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේක ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් මේ ඔක්කොම මේකත් මේ බිග් වින් එකක් ආවත් මේ ඔක්කොම වින්නේ. හරිද? එතකොට මේක 3:87 ගිහිල්ලා තියෙනවා. දැන් ඒකත් ප්‍රොෆිට් කරලා දැන් මේක බලන්න බෙට් කරා නම් ඔයාලා අනිවාර්යෙන් ප්‍රොෆිට් කරනවා. හරිද? මම මේ ඩේටා ටික ගන්න විදිහ හරියටම දැන් ඔයාලට මේක අයිඩියා එකක් ඔළුවේ තියාගන්න ඕනේ මේ ඩේටා අප්ඩේට් කරන විදිහ. හරිද? මේ ඩේටා අප්ඩේට් කරන එක ගැන තමයි මෙතන වැදගත්. මොකද ඔයා අතින් වැරදීමක් වුණොත් කොහේ හරි තැනක ඩේටා ගන්න වෙනසක්. දැන් ඒක වෙනස චෙක් කරගන්න මෙහෙම. දැන් සාමාන්‍යයෙන් අපි රවුන්ඩ් 20ක් විතර ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ ක්‍රෑෂ් පොයින්ට් එක උඩ ක්ලික් කරලා මේ අංකේ. හරිද? මේක 37නේ. එතකොට බලන්න අපේ ආයතනයත් අපි ඒක එන්ට කරලා දෙන්නේ 37ද කියලා. මේ මෙතන 37 හරි. එතකොට නැත්තම් සමහරට අපි මේක එන්ට කරලා දෙනවා 35ට වගේ නම් මේ ඩේටා අපිට මගහැරිලා. එම එන්නේ දිහන්නේ නැහැ නේ. ඒ හින්දා හරි පිළිවෙල ඩේටා ටික ගන්න. මොකද ඒ රවුන්ඩ් නම්බර් එකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඒ රවුන්ඩ් නම්බර් වලට බෙට් කරොත් විතරයි. ඊට දැන් ඔයා මේ හිස්ටරි වැඩි වුණාම ඔයාට තේරෙනවා මේ ලයින් එකම කොලපාටයි කියලා. තේරෙනවද? එතකොට ඔයාට ප්‍රොෆිට් කරන්න හරි ලේසි. දැන් බලන්න මෙතන යන ලොස් එක වෙන්න ඕනේ මේ යන්නේ. දැන් මේ මෙතන ලොස් දෙකක් වැඩිලා තියෙනවා. මෙතනත් ලොස් දෙකක් වැඩිලා තියෙනවා. මේ එක තමයි මේ පොඩ්ඩක් මේ පැත්තට පැනලා යන්නේ. ඇල්ගොරිතම එකම ටයිම් ෆ්‍රේම් එකම තප්පර ගන්නට යන්නේ. මේක අනිවාර්ය වෙනස් වෙනවා. හරිද? අපි දැන් 6:60 කින් පස්සේ ලොස් දෙකක් ගිහිල්ලා තියෙනවා. මේක හරි ලේසි. මේ ඇනලයිස් එක දාගන්න මේක පොඩක් ඉවසීම කරන්න. දැන් සාමාන්‍යයෙන් මේක මේ දෙන්න තුන්දෙනා එකතු වෙලා කරන්න යන්න එපා. එතකොට පොඩක් වරදින්න පුළුවන්. මොකද මේ තනියම එක නිදහසය කරන තරමට ඔයාලට මේ ෂේප් එකේ ගේමක් ගහගන්න පුළුවන්. මේ පොඩ ට්‍රයි කරලා බලන්න. ඉන්න මම තව ඩේටා කීපයක් එන්ටර් කරලා මම එන්ට්‍රි පොයින්ට් එකක් මට ඉස්සරහට එයිද කියලා බලමු. මම ටිකේ නම් පොඩක් ලොස් තියෙන එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා. අයිකෙදි පොඩ ට්‍රයි එකක් දෙන්නම් බෙට් එකක් දාලා වලට පෙන්නන්න. දැන් අත ඉස්සරහට තියෙන එන්ට්‍රි පොයින්ට් ගොඩක් තියෙනවා. මම ඒ හැම එකම වලට බෙට් කරලා පෙන්නන්නම්. මේ මම වීඩියෝ එක දික් වෙනවා ගොඩක්. ඒ මොනොත් අපි දැන් අද මේ වීඩියෝ එකේදී මම කරන්නේ ඩේටා එන්ටර් කරගන්න විදිහ තමයි වලට පෙන්නන්නේ. මම ඔයාලට බෙට් කරන වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. බලමු අපි දැන් ඩේටා ටික අපි අරගෙන අරගෙන යනවා. මම මෙතන ආයෙත් බිග් වින් එකක් මම මේ දෙකම එන්ටර් කරලා. හරි, ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දෙන්න. මේ අනිවාර්යෙන් ඔයාලට මේක ගැන ඕනේ නම් මේ මම මේ Excel ෆයිල් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට අප්ලෝඩ් කරන්නම් මේ මම ලින්ක් එකක් දාලා. මොකද ඒක මේ තියෙනවනම් හොඳයි. ඔයාලට ඒකට ආය අමුතුවෙන් මේක කරන්න මේකටම පල්ලෙහාට ඩේටා ටික එන්ටර් කරගත්තොත් ඔයාලටත් ඒකත් වැදගත් වෙයි. මොකද මම රියල් ටයිම් වලින්ම ගත්ත අප්ඩේට් මේ තියෙන්නේ. මම බලන් ඉඳලා ගත්තේ ඒවා. එහෙනම් මෙතන කිසි දෙයක්වත් වැරදිච්ච ඩේටා නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙයි. ඔයාලා කැමති කෙනෙක් කැමති නම් කියන්න මම ඊළඟ වීඩියෝ වලට හරි ඉස්සරහට එන වීඩියෝස් වලට හරි මම මේ ගැන මේ තව රිවිව් එකක් කරලා මම මේකේ Excel ෆයිල් එක මම අප්ලෝඩ් කරලා තියන්නම්. ඒක ඔයාලගේ ඉල්ලීම පරිදි. හරිද? නැතුව මට එහෙම දෙන්න බෑ. පොඩ්ඩක් මට කියන්න මේ මම අනිවාර්යෙන් මේ ෆයිල් එක අප්ලෝඩ් කරලා තියන්නම්. මම දැන් ඩේටා ටික මේ විදිහට එන්ටර් කරනවා. මේ කලර්ස් වලින් දාගන්න එක හරි ලේසි. මේ වට හොයාගන්න. හරිද? මම ওই විදිහට මම ඩේටා ටික එන්ටර් කරනවා. දැන් ගොඩක් ඩේටා මම අරගෙන තියෙනවා මේ ලෑන්ඩ්ස්කේප් පැත්තට. අද මේ යන රවුන්ඩ් 100. ඉතින්
ීඩිය නඩ දහයක් විඩික රෙකෝඩ්ඩල තින තින් තවත් කාල වැඩින දැන් වලට අයිඩියකත් තින කොහොඳ මේ කරන්න කියලා ඉති මොහරි ගටල තිබොත් කමටල කමට එකක් දෙන්න පට ප්‍රවට මසජ දෙනමගේ වටස නම්බ එක තිරවා ඇති වටසප් නම්බ එක බිඳුව හැත්ත එකයි අපු හැත්ත එකයි විසිතුනයි හාරසීය කියන වටසප් නම්බ එකට මට වටසප් මැසජ්ජ එකත් දෙන්න ලට තියන ගැටලු මට පුළුව මට එවලෙන් බලන් බැරිවුණත් ම දැක්වලද අනිවර ොලම රිප්ලයි කරනවා ඒහින්ද මට මැසේජ් ගත්තියන්න ඔලට මේකින් ගේමක් ගහගන්න මම ඊළඟ වීඩියෙන් ගෙන මේ අපි දැන් ගත්තා ඩේටවලින් අපි එන්ටි පොයින්් අරගන අප මේක බෙට් කරන්නේ කොහොමද කියන එක ගැන අපි වීඩියක් කරන්නන්න ඉතින් ඒක මාටිගල් සිිටම එක පවිච්චි කරන්නේ කොහොමද අපි ලෝඩ් ොල්ඩින් කොමද ගන්න එක්කොම අපි කතා කරමු ඒනම් මංහිතන විඩි ගලට ගොඩක් වැදගත්වේ කියලා ලොස්සල යාල න්නන විඩි අනිවාරෙන් සයා කරන්න චැනලක සබස්ක්‍රයිප් කල නැත්තං අනිවාරෙන් චනලක සස්ක්‍රයිප් කරන්න පුොදවලක සස්ක්‍රපෂණ එකමට ගොඩක් වටිනවා ලයික අත් දෙන්න අමතක් කරන්න එපා මේ වීඩිය කොහොමද මනෝදමින් ගෝල ගත්තේ මේ දේවල් තවත් ඉස්සරට ඕනද ඒවගේ දේවල් කමස්ක්‍රෂණ කමට ගත් දෙන්න අමත කරන්න එපා ඒනම් අලුත් වීඩිගි හම්බෙනකං වාල හැමෝටම සුබම සුබ දවසක්.